මම වෛද්‍ය හරිඳු විජේසිංහ සන්ධිහා සන්ධියාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය. අද මම කතා කරන්න කැමති උරහිස් සන්ධිය ගැන. අපි උරහිස් සන්ධිය පිහිටවන්නේ අපේ උඩුබාහුවේ උඩ කොටසේ මෙන්න මේ ප්‍රදේශයේ. මේක ඇත්තට අස්ථි තුනකින් හැදිලා තියෙන්නේ. මේක අපි බැලුවොත් ව්‍යුහය, මේක තමයි අපේ උරහිස් සන්ධියේ ව්‍යුහය. මේක උඩින්ම තියෙන මුලින්ම තියෙන අස්තිය, මේ අපේට හරහට තියෙන ක්ලැවිකල් කියන දීර්ඝ අස්තිය. ඒක අපතරම මෙන්න මතු පිටින් ඇල්ලුවම අපිට අහුවෙනවා. ඊට පස්සේ උඩු බහුවේ උඩ කොටසේ තියෙනවා හියුමරස් කියන එක. ඒක මේ අස්තිය. පිටිපස්සෙන් තියෙනවා අපි උරපත් හන්දිය නැත්නම් ස්කැපියුලා කියන එක. ඒතර මේ අස්ති තුන හම්බ වෙන ස්ථානේ තමයි මේ අපේ උරහිස පිහිටන්නේ, උරහිස් සන්ධිය. උරහිස් සන්ධියේ විශේෂත්වයක් තියෙනවා. මේක අනිත් සන්ධි වලට ඔක්කොමට වඩා ඉතා ලොකු චලන පරාසයක් තියෙනවා. අපිට අත ඉහළ පහළ කරන්න රවුමට කැරකීමේ හැකියාව තියෙනවා මේකේ විශේෂ ව්‍යුහය නිසා. දැන් මේක හරි වැදගත්. මොකද මේ උරහිස්සේ ඒ චලන පරාසය නිසා අපිට අවකාශය තුළ අපේ අත ඕනෑම තැනක තැබීමේ හැකියාව තියෙනවා, දෙයක් වීසි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඇත්තට ඉතාමත්ම වැදගත් සන්ධියක් අපිට. දැන් මේ සන්ධියේ අස්සි තුනට අමතරව මේ වටේට මාංශ පේශි කටල ගොඩක් තියෙනවා. අපි දන්නවා මතු පිටින් තියෙනවා ලොකු මාංශ පේශි අපේ පපුව ප්‍රදේශයේ පිට ප්‍රදේශයේ. මේවෙන් තමයි ඇත්තටම ජවය සහ බලය දෙන්නේ. නමුත් මේක ඇතුළත අභ්‍යන්තරයේ ඉතාමත්ම කුඩා මාංශ පේශි හතරක් තියෙනවා. මේවා අපි කියනවා රොටේටර් කෆ් කියලා. මේවෙන් කරන්නේ මේ හියුමරස් කියන අස්තිය ස්ථාවර කරලා තියාගෙන ඉන්නවා. ඒක එහෙමේ චලනය වීමට නොදී. මේ මාංශ පේශිවල වැදගත්කම තමයි අපි අධික බලක් හරි වැරදි බරක් හෝ වැඩි ලෙස මේකට පීඩනය යොමු කරොත් මේ කුඩා මාංශ පේශි හානිලා කැක්කුම දෙනවා. ඊට අමතරව මේක ඇතුළත ගොඩාක් තන්තු තියෙනවා මේක ස්ථාවර කරන්න. අස්සි අතරේ කාට්ලේජ් තියෙනවා ඝර්ෂණයකින් තොරව මේ සන්ධිය චලන වීමේ හැකියාවට. ඉතින් මේක තමයි ඇත්තටම අපේ උරහිස් සන්ධියේ ව්‍යුහය. ඉතින් අපි උරහිස් සන්ධියේ දකින ප්‍රශ්න මොනවාද? ප්‍රධාන වශයෙන් අපි දකින එක ප්‍රශ්නයක් තමයි රොටේටර් කෆ් නැත්තම් මාංශ පේශි ඇදීම්. මම ඉස්සෙල්ලා කිව්වා මේ කුඩා මාංශ පේශි හතරට අපි අධික පීඩනයක් යොමු කරොත් හරි වැරදිට වැඩ කරොත් මේවා ඉරීම් වෙනවා. විශේෂයෙන් අපි දකිනවා සුප්‍රස්පිනේටස් කියලා මේ උඩින්ම තියෙන මාංශ පේශි ඇදීම්. මේක තමයි අපි පළවෙනි දකින රෝගයේ රොටේටර් කෆ් කියන එක. දෙවැනියට අපි දකින්නේ මේ මාංශ පේශි ඇදීමක් හෝ දියවැඩියා තියෙන රෝගියෙක්ගේ මේ උරහිස්ස වටේට තියෙන මාංශ පේශිත් ඒක වටේ තියෙන කවර එක අපි කියනවා ජොයින්ට් කැප්සූල් කියලා. මේක තද වෙලා ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන තත්ත්වෙ මේ ගොඩක් අය අහලා තියෙනවා. ෆ්‍රෝසන් ෂෝල්ඩර් තත්ත්වෙ උරහිස්ස නිකන් ගල් ගැහලා වගේ උඩට උස්සන්න බැරි මේකක් හැදෙනවා. ඊළඟට අපිට උරහිස්ස දකින්න ලැබෙනවා ඔස්ටියෝ ආතරයිටිස් නැත්නම් කාට්ලේජ් ගෙවීම. ඊළඟ රෝගය අපි දකිනවා සන්ධි ප්‍රදාහ රුමටොයිඩ් ආතරයිටිස් සොරාටික් ආතරයිටිස් වැනි රෝගවලදී උරහිස් සන්ධිය ඇතුළට ඇඟේ තියෙන සෛල ඇවිල්ල මේ උරහිස විනාශ කරන ආකාරයක් දකිනවා. තවත් අපි උරහිස දකිනවා වැටීම් වලින් පස්සේ උරහිස් කැඩීම් වෙන්න පුළුවන්. ක්ලැවිකල් කියන අස්සිය කැඩෙන්න පුළුවන්, අතේ උඩු කොටස කැඩෙන්න පුළුවන් හියුමරස් එක. ඒකම අත පයින් එක දකින්න පුළුවන්. මේක තමයි ඉතින් අපි බහුලව උරහිසෙන් දකින්නේ. තවත් සමහරට උරහිස ප්‍රදේශයේ කැක්කුම එනවා. නමුත් මේක උරහිසට සම්බන්ධ නැහැ. බෙල්ලේ තියෙන ස්නායු තෙරපුනහමත් උරහිස ප්‍රදේශයේ කැක්කුමක් සමහරක් අයගේ එනවා. ඒතර මේ උරහිස් ප්‍රශ්නයක් තියෙනකොට මොනවද වෙන රෝග ලක්ෂණ? එක රෝග ලක්ෂණයක් තමයි අපි කියවර රොටේටර් කෆ් වගේ තියෙනකොට තමා අත උඩට උස්සනකොට වේදනාවක් එනවා. මේ අත පැත්තට යවනකොට උඩට උස්සනකොට වේදනාවක් එනවා. අත උස්සන්න බැරි ස්වරූපයක් එන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන තත්ත්වේ ගල් ගහලා තියෙනවනම් මාංශ පේශි එතනදී අත එක මට්ටමකට එහා උස්සන්න බෑ. හොඳට තේරෙනවා ඒ මට්ටමෙන් එහාට මේ අත හොලව ගන්න බැරි ස්වරූපයක්. කැඩුමක් බිඳුමක් આવොත් නම් ගොඩක් ලොකු කැක්කුමක් එනවා. සන්ධි ප්‍රදාහයේත් ලොකු කැක්කුමක් එනවා. මේවා තමයි අර බෙල්ලෙත් එක්ක එන කැක්කුමේ ගොඩක් වෙලාවට උරහිසට විතරක් සීමා වෙන්නේ. බෙල්ල ප්‍රදේශයේ මෙන්න මෙතන ට්‍රැපීසියස් කියන එකත් එක අතත් එක්ක එනවා. බෙල්ලේ ඉඳලා ස්නායු තෙරපිලා උරහිසට එන කැක්කුම. එතකොට යම් කිසි කෙනෙක්ට උරහිස් ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු විය යුතු අවස්ථාව මොකද්ද? ඇත්තටම වැටීමකින් පස්සේ උරහිස්සේ වේදනාවක් ඇති වුණොත්, ඒ වගේම අත පරින්න ස්වරූපයක් වගේ આવොත් මොන හරි දෙයක් කරලා උරහිස් කැක්කුමත් එක්ක උරහිස ඉදිමිලා තියෙනවා නම් උණ ගැතියක් තියෙනවා නම් ඒත් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඕනේ. තවත් උරහිස් කැක්කුමත් එක්ක වෙනත් හන්දිවල ආබාධ තියෙනවා නම් ඒත් එන්න ඕනේ.
අනිත් ආබාධ වලදී අතරම අපි ඉස්සරහට කියන පොඩි පොඩි ප්‍රතිකාර ටිකක් කරලා බලන්න පුළුවන් රිස්ක් එකක්ම අඩු වෙනවද කියලා. ඒව අඩු වුණ නැත්නම් සති දෙක තුනක් යනකොට ඒත් එකක්ම තියනවා නම් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඕනේ. එතකොට තමන් වෛද්‍යවරයා වෙත ගියහම අපි වෛද්‍යවරු වශයෙන් මොකද කරන්නේ? අතරම වෛද්‍යවරු වශයෙන් යම්කිසි රෝගයක් ආවහම අපේ වැදගත්ම කාරණේ මේ කැක්කුම එන්න හේතුව මොකද්ද කියලා හොයාගෙන ඒ හේතුව අපි නවත්තන එක තමයි ප්‍රධාන වශයෙන් අපි කරන්නේ. ඒකට අපිට රෝගේ නිర్ణය නැත්තම් ඩයග්නොසිස් කියන එක ඕනේ. එතනදී අපි රෝගියාගෙන් අපි විස්තර ලබා ගන්නවා මේ කැක්කුම කොහොමද පටන් ගත්තේ, ආපු ආකාරය මොනවා කරනවද රිදෙනවා කියලා විස්තර ටිකක් ලබා ගන්නවා. ඒකම අපි උරහිස අපි ටෙස්ට් කරන නොඑක් ටෙස්ට් වර්ග තියෙනවා. මේ කොයි මාංශ පේශියක්ද තන්තුවක්ද මොකක්ද ඇදිලා ආපු ප්‍රශ්නය කියලා හොයාගන්න ඒවා ටික කරනවා. අවශ්‍ය නම් ආතරයිටිස් රෝගයක් නම් අපි ලේ රිපෝට් කරනවා. ඊට අමතරව උරහිස මාංශ පේශියවල ස්වරූපය බලන්න ඕන නම් අපි අල්ට්‍රාසවුන්ඩ් හෝ MRI කරනවා. කැඩුමකදී අපි එක්ස්රේ ලබා ගන්නවා, කැඩුමක් හෝ අත පැන්නොත්. ඒතර මේ වගේ අපි ටෙස්ටිං කරලා අපි රෝග නිర్ణය වෙලා ඊට පස්සේ ප්‍රතිකාර වලට එනවා. උරහිස ප්‍රශ්නයකට ප්‍රතිකාර මොනවාද තියෙන්නේ? ගෙදරදි කර හැකි ප්‍රතිකාර කීපයක් තියෙනවා. එකක් තමාට වේදනාව එන තත්ත්වය. අපි කියමු අත උඩට උස්සනකොට වැඩ කරනකොට වේදනාව වෙනවනම් අපි ඒව පොඩ්ඩක් නවත්තන්න කියලා කියනවා. තමාට අත උරහිස ප්‍රදේශයේ අයිස් වලින් විනාඩි 15ක් 20ක් පැය 3න් 3ට වගේ තබලා මොන හරි ආලේපයක් ගාලා බලන්න පුළුවන්. පැරසිටමෝල් වර්ගයේ බෙහෙත් හරි වේදනානාශකයක් තියෙනවනම් මේක දවස් කීපයක් කරන් බලන්න පුළුවන් අඩු වෙනවද කියලා. අඩු වුණ නැත්නම් හැබැයි වෛද්‍යවරයෙකුට යොමු වෙන්න. වෛද්‍යවරයෙකු වශයෙන් අපි කරන ප්‍රතිකාර තමයි අපි වේදනානාශක පාවිච්චි කරනවා. ඒකම අපි එන්නත් වර්ග ඉන්ජෙක්ෂන් වර්ග මේ උරහිසේ අස්ථිවලට නෙමෙයි ඒව වටේට එන්නත් වර්ග කීපයක් අපි භාවිතා කරනවා වේදනාව අඩු කරන්න. වේදනාව අඩු වුණයින් පස්සේ අපි රෝගියාට නියමිත ඉරියව් කියලා දෙනවා මේ උරහිසත් එක වැඩ කරන්න. ඒ වගේම අවශ්‍ය නම් මේ උරහිසේ මාංශ පේශී ඇදීමට හා ශක්තිමත් වීමේ ව්‍යායාම කියලා දෙනවා. නැත්තම් භෞතික චිකිත්සකවරයෙකුට අපි යොමු කරනවා මේ ව්‍යායාම රෝගියාට කරන්න. අතරම වැදගත් දෙයක් තමයි gederedi තමන් කොහොමද මේ උරහිස ප්‍රශ්න නැතුව වැඩකරන්න යොමු වෙන එක. එකක් තමයි අපි වැඩ කරනකොට පුළුවන් තරම් බලන්න මේ වැල මිට ඇඟ ළඟ තියලා වැඩ කරන්න. එතනදී එහෙම වැඩ කරාම මේ උරහිස එහෙට මෙහෙට ඇදෙනක අඩු වෙනවා. කොයි වෙලාවත් මෙහෙම උඩට කරලා උස්සලා පැත්තර කරලා ලොකු බර උස්සනවා කරන්න එපා. හැමතිස්සෙම වැල මිට ඇඟ ළඟට කියලා වැඩ කරොත් මේ උරහිස ගොඩාක් වෙලාවට ඒක ආරක්ෂා වෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. එහෙනම් වැඩ කරනකොට විශේෂයෙන් පරිගණකවල වැඩ කරන කටියට අපි කියනවා වැල මිට ඇඟ ළඟ තියාගන්න කියලා. ක්‍රීඩාවල යමනායට උරහිසත් එක්කත් ඒ ක්‍රීඩාවල ව්‍යායාම විශේෂයෙන් ඇඟේ උඩට කරන ව්‍යායාම වීස කරන දේවල් ඒ වගේ දේවල් වලදී හරි ටෙක්නික්ස් තියෙනවා. ඒවා තමාගේ පුහුණුවරයා හෝ කෝච් හරහා ගන්න. ඒවා කරනකොට වේදනාවක් ආවොත් නවත්තලා පොඩ්ඩක් කවුරු හරි බලලා බලන්න ඇයි මේක ආවේ කියලා. ඉතින් අපි ඊළඟට ඇත්තටම අපේ භෞතික චිකිත්සකවරයෝ අපේ ෆිසියෝതെරපිස්ට්ලා ව්‍යායාම කීපයක් පෙන්නනවා. එකක් ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන තත්ත්වයේ ව්‍යායාමත් දෙවෙනි එක රොටේටර් කෆ් කියන රෝගයටත් ව්‍යායාම. මෙතනදී හරි වැදගත් මේ කොයි වර්ගයේ රෝගයද කියලා හඳුනගෙන ව්‍යායාම කරන්න. ඒ වගේම ව්‍යායාම කරනකොට වේදනාව වැඩි වෙනවා නම් ව්‍යායාම නවත්තලා උපදෙස් ලබා ගන්න. ස්තුතියි. හරි, අපි ඉස්සෙල්ලාම බලමු රොටේටර් කෆ් මසල්ස් ශක්තිමත් කරගැනීමේ ව්‍යායාම. පළවෙනි ව්‍යායාමයේ වන්නේ බිත්තිය දිහා බලාගෙන අත බිත්තියට තද කිරීම. ඒකෙදී අපි උරහිස ඉහළට එසවීමක් කරන්නේ නැහැ, වැලමිට කෙලින් තියෙන්න ඕනේ. තප්පර 10ක් රඳවගෙන ඉන්න. ආපහු නැවත අත පිටිපස්සට ගන්න. ආපහු තද කරන්න. ආපහු පිටිපස්සට ගන්න. ඒ වගේම වාර 10ක්. දෙවෙනි ව්‍යායාමයේ වන්නේ අත අංශක 90ට නමලා බිත්තියට තද කිරීම. මේකෙදි උරහිස් ඉහළට එසවීමක් කරන්නේ නැහැ. තප්පර 10ක් රඳවගෙන ඉන්න. නැවත පහත දාන්න. නැවත තද කරන්න බිත්තියට. මේ වගේ වාර 10ක් කරන්න. වේදනාවක් එනවා නම් ගොඩක් බිත්තියට තද කරන්න යන්න එපා. වේදනාව එන තැනට එනකම් විතරක් අත තද කරන්න. අපි ඊළඟට බලන්නේ රොටේටර් කෆ් මසල් එක ශක්තිමත් කිරීමේ ඊළඟ ව්‍යායාමය. මේකෙදිත් අපි කරන්නේ අත අංශක 90ට නමලා බිත්තියට තද කිරීම. මේකෙදි අපි කරන්නේ බිත්තිය ඇතුල් පැත්තට අත තද කිරීම. තප්පර 10ක් රඳවගෙන ඉන්න. ආපහු තද කරන්න.
මේ ව්‍යායාමය කරන්නේ තප්පර 10ක් රඳවගෙන ඉන්න වාර 10ක්. මේකෙදී වුණත් උරේස් ඉහළට එසවීමක් කරන්නේ නැහැ. වේදනාව එන තැනට එනකන් විතරයි ව්‍යායාමය කරන්නේ. දැන් අපි බලමු ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන රෝගී තත්ත්වයට කරන ව්‍යායාම මොනවද කියලා. පළවෙනි ව්‍යායාමය වන්නේ ආධාරකයක් මත හොඳ අත තියාගෙන රිදෙන අත පමණක් සැහැල්ලුවෙන් පහළට එන ලෙස තියාගන්න. ඒකෙදි අපි කරන්නේ පළවෙනි එක අත රවුමට කැරකවීම. ඊට ඒකෙන් වාර 10යි. ඊට පසුව ඊට විරුද්ධ අතට අත කරකවන්න. වාර 10යි. ඊට පසුව පැත්තට අත ගෙනියන්න. වේදනාව එන තැනට එනකම් විතරයි අත මූව් කරන්නේ. ඒකෙන් වාර 10යි. ඊළඟට අත හරහට ඉදිරියට සහ පිටුපසට වාර 10යි.